ආයුබෝවන් හිතවතුනි හැමදෙනාටම සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනවා මේ අලුත් අවුරුද්ද ඉස්සෙල්ලම සයිබර් ක්ලිනික් හරහා අද තමයි මම ඔබව මුණ ගැහෙන්නේ පහුගිය දවස්වල අධික කාර්යබහුල කම නිසාම වැඩසටහන් කරන එක ටිකක් මඟහරින්නට සිදු වුණා ඉතින් ඒ නිසා ටික කාලයකට පස්සේ තමයි අද සයිබර් ක්ලිනික් හරහා වැඩසටහනක් අරගෙන මම ඔබව මුණ ගැහෙන්නේ ඉතින් ඉදිරියට මොනතරම් කාර්යබහුල වුණත් කොහොම හරි සතියකට වතාවක් හරි පරිසටහනකින් ඔබ හා සමග සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අද කතා කරන්නේ හැම දිනාටම හුඟක් වැදගත් දෙයක්. ඒ තමයි අපි කොහොමද දිගු කාලයක් නිරෝගීව ජීවත් වෙන්නේ කියලා. ආයුෂ වැඩි කරගන්නේ කොහොමද කියලා. අපි බලමු ඒ ගැන තියෙන ටිප්ස් මොනවද කියලා. පළවෙනිම ටිප් එක තමයි වැඩියෙන් කාලා ආයුෂ අඩු කරගන්නේ නැතුව අඩුවෙන් කාලා ආයුෂ වැඩි කර ගැනීම. මොකක්ද මේ අඩුවෙන් කෑම කියලා අදහස් කරන්නේ? අපේ ශරීරයට වැඩි කැලරි ප්‍රමාණයක් ලබා ගැනීම මගින් අපිව ලෙඩවීම සහ ඒ ඔස්සේ අපේ ආයුෂ අඩුවීම සිදු වෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි හැම විටම අපේ ශරීරයට ලබා ගන්නා කැලරි ප්‍රමාණය අඩුවෙන් ගැනීම ගැන සැලකිලිමත් විය යුත්තේ. අපේ ශරීරයට වැඩිපුරම කැලරි අරගෙන ආහාර තමයි අධික සීනි සහිත අධික පිටි සහිත සහ අධික තෙල් සහිත කෑම. ඉතින් අපි පරිස්සම් වෙන්න ඕනේ මෙන්න මේ කෑම ಜಾති තුනේ. ඉතින් මේ ගැන මම මිට කලින් වැඩසටහන් ගණනාවකදීම සඳහන් කරලා තියෙනවා. දැන් මෙවැනි අධික කැලරි සහිත ආහාර මගින් අපේ ශරීරයේ බර වැඩි වෙනවා. තැන්පත් වෙන මේද ප්‍රමාණය වැඩි වෙනවා සහ අපේ උදරය වටා තැන්පත් වෙන මේද ප්‍රමාණය අපි කියනවා බෙලි ෆැට් කියලා. මේ බෙලි ෆැට් උත් වැඩි වෙනවා. දැන් බෙලි ෆැට් එක වැඩි වීම හරහා ඍජුවම හෘද රෝග අවදානම වැඩි වෙනවා. ඒ වගේ මේ හරහා අපේ ආයුෂ අඩු වීම සිදු වෙනවා. ඉතින් මේ නිසා තමයි අපි පුළුවන් තරම් අපි ලබා ගන්න මේ කැලරි ප්‍රමාණය නිසි ප්‍රමාණයට ලබා ගැනීම කැලරි ප්‍රමාණය සීමා කිරීම කරන්නට ඕන. අපේ ආයුෂ වැඩි කර ගැනීම සඳහා අපේ පිළිකාකාරක ගුණය තියෙන ආහාර වර්ග වලිනුත් පරිස්සම් වන්නට ඕන. ඉතින් පිළිකාකාරක ගුණය සහිත ආහාර ගැන මම මීට කලින් වැඩසටහනක් කළා. බොහොම හොඳ විස්තරයක් ඇතුව මම මේ වැඩසටහනේ link එකත් description box එකට ඇතුළත් කරන්නම්. ඒ වැඩසටහන අරබන්නට පුළුවන්. කෙටියෙන් කියනවා නම් පිළිකාකාරක ගුණය සහිත ආහාර විදිහට අපි ප්‍රධානවම හඳුන්වන්නේ සකස් කරන ලද ආහාර විශේෂයෙන්ම මේ සකස් කරන ලද මස් වර්ග සහ මේ કૃතිම ආහාර මේවායේ පිළිකාකාරක ගුණය පවතිනවා. ඒ වගේම ගැඹුරු තෙලේ කිහිප වතාවක් බදින ලද ආහාරත් පිළිකාකාරක ගුණයෙන් සමන්විතයි. ඉතින් අපි පුළුවන් තරම් මේ වගේ ආහාර සීමා කරන්නට ඕන. විශේෂයෙන්ම කුඩා දරුවන්ට මේ වගේ ආහාර ලබා දීම සීමා කරන්නට දෙමව්පියන් වග බලා ගන්නට ඕනේ. ඇයට පුළුවන් තරම් gedara uyapu kema jati ස්වභාවික ආහාර ලබා දීම සඳහා යැයි සැලකිලිමත් වන්නට ඕන. ඒ වගේම රතු පැහැති මස් වර්ග වැඩිපුර අනුභව කිරීම හරහාත් ඒ මගිනුත් විවිධ පිළිකා සෑදීමේ අවදානමක් තියෙනවා කියලා සොයාගෙන තියෙනවා. ඉතින් මෙවැනි ආහාර සීමා කිරීම මගින් අපිට දිගු කාලයක් නිරෝගීව ජීවත් වීමේ හැකියාව ලැබෙනවා. මෙච්චර වෙලා මං කිව්වේ කන්න හොඳ නැති දේවල්නේ. දැන් දිගු කාලයක් නිරෝගීව ජීවත් වීම සඳහා අපි කන්න ඕන මොන දේවල්ද? පුළුවන් තරම් ස්වභාවික ආහාර පාන වෙනුවෙන් නැඹුරු වෙන්න. එතකොට ස්වභාවික එළවලු ස්වභාවික පළතුරු විශේෂයෙන්ම අපේ රටේ ආවේණික එළවලු සහ පළතුරු පාවිච්චි කිරීම සඳහා අපි පෙළඹෙන්නට ඕන. ඒ වගේම විවිධ ඇට වර්ග රට කජු වගේ ඇට වර්ග අපිට බහුලව අපේ රටේ හොයා ගන්න පුළුවන්. ඊට අමතරව වෙනත් ඔය ආමන්ඩ් වගේ ඇට වර්ගත් අපිට වෙළඳපළේ මිලදී ගන්නට තියෙනවා. ඉතින් මෙවැනි කෑමවල විශේෂයෙන්ම වැඩි ඇන්ටිඔක්සිඩන්ට්ස් ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම ශරීරයට හිතකර මේදය තියෙනවා. ඉතින් මේ වගේ ආහාර පාන අපි ලබා ගැනීම මගින් අපේ නිරෝගීකමට මේවා ඉවහල් වෙනවා. ඒ නිසා එවැනි ආහාර කෙරෙහි වැඩි නැඹුරුවක් අපි ඇති කර ගන්නට ඕන. ලාංකේය අපේ ආහාර රටාව තුළ අපිට නැතිවම බැරි දෙයක් තමයි කෑම ද්‍රව්‍ය පිළියෙල කරනකොට තුන පහ සහ කහ. එතකොට මේ තුන පහ සහ කහ මගින් අපිට විවිධ රෝග හැදීමේ අවදානම
අඩුකරවනවා විශේෂයෙන්ම අපි කහ ගැන කතා කළොත් කහවල ඇන්ටිඔක්සිඩන්ට් කියන්නේ ප්‍රතිඔක්සිකාරක ගුණයක් තියෙනවා ඒ වගේම ප්‍රදාහ වැළැක්වීමේ ගුණාංග තියෙනවා ඇන්ටි ඉන්ෆ්ලමේටරි ප්‍රොපර්ටිස් කියලා අපි කියනවා ඉතින් මේ හරහා අපේ සෛලවලට ඩැමේජ් වෙන ප්‍රමාණය අඩු කරනවා සහ අපිව විවිධ ලෙඩ රෝග වලින් ආරක්ෂා කිරීමේ හැකියාව මේ කහවල පවතිනවා ඉතින් මෙවැනි දේවල් අපේ ආහාර වට්ටෝරුවට අපි දිනපතා එකතු කර ගැනීම තුළින් අපිට නිරෝගී ජීවිතයක් ලබා ගන්න පුළුවන් ශාකමය ආහාර පමණක් අනුභව කරන අයගේ ආයුෂ වැඩි වෙනවද? එහි යම් සත්‍යතාවයක් තියෙනවා. අපි කියනවා වෙජිටේරියන් ඩයට් එකක් කියලා. මෙතනදී මේ ශාකමය ආහාරවල පොලිෆිනොල්ස්, කැරොටිනොයිඩ්ස්, ෆෝලේට්ස් සහ විටමින් සී වැඩිපුර ප්‍රමාණයක් අඩංගු වෙනවා. එතකොට මේවා ඉවහල් වෙනවා අපිට පිළිකා අවදානම අඩු කරන්න. ඒ වගේම හෘද රෝග අවදානම අඩු කරන්න. ඉතින් මේ උස්සේ විශේෂයෙන්ම එවැනි පිළිකා සහ හෘද රෝග වගේ රෝග හැදිලා ඉක්මනින් මිය යාමේ අවදානම අඩු වෙනවා කියලා සොයාගෙන තියෙනවා. ඉතින් කොහොම වුණත් අපිට මෙතනින් ලබා ගන්නට තියෙන පණිවිඩය තමයි අපි පුලුවන් තරම් ශාකමය ආහාර ද්‍රව්‍ය අපේ කෑම පිඟානට එකතු කර ගන්නට ඕන. ඒ වගේම රතු පැහැති මස් වර්ග භාවිතය අපි පුලුවන් තරම් අඩු කරන්නට ඕන. ජීවිතයේ නිරෝගීකම වැඩි කර ගැනීමට සහ ආයුෂ වැඩි කර ගැනීම වෙනුවෙන් තියෙන අනෙකුත් වැදගත්ම ටිප් එක තමයි අපේ ශරීර ක්‍රියාකාරීත්වය වැඩි කර ගැනීම. මේ ව්‍යායාම අපි කියනවා වැඩිපුර ෆිසිකලි ඇක්ටිව් වීම. ඉතින් මෙතනදී අපි දවසකට විනාඩි 15ක්වත් ව්‍යායාම කරනවා නම් අපේ ජීවිතයට අමතරව අවුරුදු 3ක් 4ක් අපිට එකතු කර ගන්නට පුළුවන්. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අනුමත කරලා තියෙන ව්‍යායාම මාත්‍රාව තමයි නිරෝගී ජීවිතයක් වෙනුවෙන් දවසකට විනාඩි 30ක් බැගින් සතියකට අඩුම තරමේ විනාඩි 150ක්වත් ව්‍යායාම කරන්නට කියලා. ඉතින් අපිට ඒ ප්‍රමාණයට ව්‍යායාම කරන්නට පුළුවන් නම් අනිවාර්යයෙන්ම අපිට ඉතාම හොඳ ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්. බොහෝ බෝ නොවන රෝග වැළඳීමේ අවදානම ඒ මගින් අඩු වෙනවා. ඉතින් අපි දැනට මේ කොවිඩ් වසංගතය ගැන කතා කරන්නේ වසංගත රෝග තත්ත්වයක් නිසා අහිමි වෙන ජීවිත ගාන ගැන කතා කරනවා. නමුත් කොවිඩ් වසංගතය පැමිණීමට කලින් ඉඳලම මේ මුළු ලෝකයටම වසංගතයක් වෙලා තිබ්බේ බෝ නොවන රෝග අවදානම. බෝ නොවන රෝග කියලා අපි හඳුන්වන්නේ දියවැඩියාව, අතිරුධිර පීඩනය, හෘද රෝග සහ මේ අධික ස්ථූලතාවය, පිළිකා හරහා ඇතිවන මරණ. ඒතර මේ මගින් තමයි වැඩි මරණ ප්‍රමාණයක් සිදු වෙන්නේ. ඉතින් මේ සඳහා තියෙන ප්‍රධානම අවදානම් සාධකයක් තමයි අපි ව්‍යායාම නොකිරීම. දැන් පහුගිය කාලේ ව්‍යායාම කිරීම පුරුද්දක් විදිහට කරගෙන තිබ්බ අයටත් මේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා ව්‍යායාම කිරීම අතපස වුණා. දැන් ඒක ජීවිතයේ ඒ පුරුද්ද මගහැරිලා තියෙනවා. ඒ නිසා අපි අපිට එළියට ගිහිල්ලා ඒ ව්‍යායාම කරන්න බැරි වුණත් අපි ගෙදරදී හරි කොහොම හරි ඒ වේලාව තුළ අපේ ශරීර ක්‍රියාකාරීත්වය වැඩි කරගන්නට අපි ෆිසිකලිව ඇක්ටිව් වෙන්න ව්‍යායාම කිරීම සඳහා අවශ්‍ය කරන ක්‍රමවේදයක් අපි කොහොම හරි සකස් කරගන්න ඕන. ඔබ දන්නවද දුම්පානය ඔබව ඉක්මනින්ම මරුවා කරා අරගෙන යනවා කියලා. ඉතින් ඒ නිසා දුම්පානය කියන වැරදි පුරුද්ද අතහැරීම මගින් ඔබේ ජීවිතයට වැඩිපුර අවුරුදු ගණනාවක් ඔබට එකතු කර ගැනීමේ හැකියාව තියෙනවා. මතක තියාගන්න ඔබ තවමත් ප්‍රමාද නැහැ. ඔබ දන්නවද සන්තෝෂෙන් හිනා වෙලා බොහොම සැහැල්ලුවෙන් සතුටින් ජීවිතයට මුහුණ දෙන අයගේ ජීවිතයට ආයුෂ එකතු වෙන බව. ඒ කියන්නේ ඒ අය වේලපහින් මරණයට පත්වීමේ අවදානම අඩු වෙනවා කියලා විවිධ පර්යේෂණ හරහා සොයාගෙන තියෙනවා. විශේෂයෙන්ම මෙහෙම වෙන්නට හේතුව තමයි අපි සන්තෝෂයෙන් ඉන්නකොට අපේ ශරීරයට හිතකර හෝමෝන සහ හිතකර රසායනික ද්‍රව්‍ය තමයි ශරීරයේ ඇතුලේ නිෂ්පාදනය නිකුත් වීම සිදු වෙන්නේ. ඉතින් ඒ ඔස්සේ තමයි මේ විදිහට අපේ ආයුෂ වැඩිවීම සිදු වෙන්නේ. අපේ ආයුෂ අඩු කරන්න බලපාන තව ප්‍රධාන හේතුවක් තමයි දීර්ඝකාලීනව අපි පෙළෙන විවිධ මානසික ආතති තත්ත්ව.
අපි මේකට කියනවා chronic stress එක කියලා. දැන් සාමාන්‍යයෙන් අපේ ශරීරයේ හදිසි අවස්ථාවකදී අපේ ශරීරයේ නිකුත් වෙනවා මේ හදිසි අවස්ථාවක් සඳහා අපිව සූදානම් කරන විවිධ stress hormone වර්ග. ඉතින් මේවා අපිට ඉතාමත්ම අවශ්‍ය වෙනවා. ඒ වගේ හදිසි අවස්ථාවකදී අපි කරන්නේ මොකක්ද සහ මේ කලිය යුතු දේ සිදු කිරීම සඳහා අපිව සූදානම් කරන්නේ. හැබැයි දීර්ඝ කාලීනව නිතර නිතර මේ stress hormone වර්ග අපේ ශරීරය තුළ වැඩි සාන්ද්‍රණයකින් පැවතීම හරහා ඒ මගින් අපේ ආයුෂ කෙටිවීම සිදු වෙනවා. ඒ නිසා අපි හැමෝම හිතට ගන්නට ඕන chronic stress එක එහෙමත් නැත්නම් දිගු කාලීනව අපිව පෙළනේ මානසික ආතති තත්ත්ව වලින් මගහරවා ගැනීම සඳහා අපි පුළුවන් තරම් අපේ මනස සැහැල්ලුවෙන් තබා ගැනීම සඳහා අපි කරන මේ මානසික ව්‍යායාම වල නිරත වන්නට ඕන විශේෂයෙන්ම breathing exercises ඒ වගේම භාවනා කිරීම සහ අපි සතුටු වෙන යම් යම් ක්‍රියාකාරකම් වල නියැලීම මේවා ඉතාමත්ම වැදගත් වෙනවා මේ දීර්ඝ කාලීන පාපව පෙළන මානසික ආතති තත්ත්ව වලින් නිදහස් වෙන්න. ප්‍රීතිමත් සමාජ සම්බන්ධතා මගිනුත් අපිව නිරෝගී කරවනවා. ඒ වගේම අපේ ජීවිතයේ ආයුෂ වැඩි කරවනවා. මෙතනදී අපි පවුලේ අපි ආදරය කරන පිරිස හා සමග බොහොම සන්තෝෂෙන් ජීවත් වීම, ඒ වගේම අපි කැමති යහළු යෙහෙළියන් ආශ්‍රය කිරීම සහ අපි අපේ ජීවිතයට සන්තෝෂයක් කරවන මේ ඥාති සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීම හරහා සතුටින් සිටීමට මෙය ඉවහල් වෙනවා. ඒ වගේම මේ මගින් අපේ මානසික සෞඛ්‍ය මේ බොහෝ හිතකර බවක් ගෙන එනවා. මේ සියල්ලක් මගින්ම සිදු වෙන්නේ අවසානයේදී අපේ ශරීරයට හිතකර හෝමෝන ස්රාවය වීම සහ විවිධ රසායනික ද්‍රව්‍ය ස්රාවය වීම. ඉතින් මේ ඔස්සේ අපේ ජීවිතයේ ආයුෂ වැඩි කරන බව සොයාගෙන තියෙනවා. සුවදායි නින්දක් අපේ ජීවිතයේ නිරෝගීකමට බොහෝ සෙයින් ඉවහල් වෙනවා. වැඩි නින්දත් හොඳ නෑ, අඩු නින්දත් හොඳ නෑ. විශේෂයෙන්ම අපි සඳහන් කරන්නේ පැය 7ක පමණ ඩිස්ටර්බ් වෙන්නේ නැති සුවදායි නින්දක් ලබා ගන්න කියලා. දැන් අඩු නින්දක් ලබා ගන්නා පුද්ගලයන්ගේ සහ මේ නින්දට නිතර නිතර බාධා වෙන පුද්ගලයන්ගේ ආයු කාලය අඩු කරන්නටත් ඒ අයට විවිධ බෝනවන රෝග අවදානම වැඩි කරන්නටත් මේ හේතුවක් කියලා තමයි දැන් සොයාගෙන තියෙන්නේ. ඒ නිසා ඉතාමත්ම වැදගත් වෙනවා අපි සුවදායි නින්දක් ලබා ගැනීම. 2022 අලුත් අවුරුද්දට අපි හැමෝම අවතීර්ණ වුණේ අභියෝග ගණනාවක් මැදේ. ප්‍රධානම අභියෝගය තමයි කොවිඩ් වසංගතය. ඊට අමතරව එහා බැඳුණු සමාජීය ආර්ථිකමේ අභියෝග ගණනාවක් අපි හැම වෙේ තියෙනවා. ඉතින් මේ හැම දෙයකටම ශක්තිමත්ම මූණ දෙන්නට නම් අපි හැමෝම නිරෝගීව ඉන්නට ඕන. ඉතින් ඒ වෙනුවෙන් ඔබව ශක්තිමත් කරන්නට සහ ඔබට අවශ්‍ය කරන දැනුම සපයන්නට සයිබර් ක්ලිනික් හැම විටම සූදානම්. තවත් දවසක මුණ ගැහිමු. මම ડોક્ટર ටී.ආර්.